සිහිය තියෙන මිනිස්සු කැමති සිහින දකින්න. තමන් ආසම කරන අයත් එක්ක ඒ හිනවල අතරමං වෙන්න. එහෙම තමන් ආසම කරන අයත් එක්ක ඒ හිනවල තනි වෙන්න. එහෙම තනි වෙන්න හිතෙන වෙලාවක දෙපාරක් නොහිතාම යන්න හිතෙන රැඳෙන්න හිතෙන මට්ටමේ නගරයකට යමුද? මේ දකුණේ තේ රසය ලෝකෙටම හඳුන්වා දෙන දෙනියාය. ශ්‍රී ලංකාව ගංගා ඇලදොල මුතු මැණික් පිරුණු රට. මේ ලංකාවේ කොයි තැනකට ගියත් සංචාරක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් ඉතා වටිනා ස්ථාන හැම තැනකම තියෙනවා. වර්ග කිලෝමීටර් 65610ම තියෙන්නේ. කොහේ ඇවිද්දත් මනසට සුන්දර රූපගෙන සුන්දර දසුන්. කොළඹ සිට සංගමන් කන්ද දක්වාත්, පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් පැය කිහිපයකින් ගමන් කරමින් විවිධ පරිසර පද්ධතීන්ට මුහුණ දීමට අපට හැකියාව ලැබෙනවා. අපගේ චාරිකාවේ අරමුණ තමයි ලංකාවම දන්න ලංකාගම පිහිටි අතිශය සොඳුරු වටපිටාව ඔබගේ මනසේ රූපණය කිරීමයි. අප ඉන්නේ මේ වෙලාවේ ලොකුරුමයක් වූ සිංහරාජ වනාන්තරය නැරඹීමේ ලංකාගම පිවිසුම අසල ලංකාගම පිවිසුම දොරටුවේ. මෙතනින් තමයි සිංහරාජේ දියැලි නැරඹීමට පටන් ගන්න ස්ථානය. ඔයගලන්ට මං හිතන්නේ පේනවා ඇති, මෙතනින් මේ පේන්නේ පළවෙනිම දියැල්ල කියන බ්‍රාහ්මණ ඇල්ල. ්‍රහ්මණ ඇල්ලෙන් පටන්ගත්තාම කිලෝමීටර් එකහා මාරක දුරක් ගියහම අපිට දිය ඇලි හයක් කිලෝමීටර් එකහා මාර වපසරිය තුළ බලාගන්න පුළුවන් වෙනවා. මෙතන තමයි අපේ වන සංරක්ෂ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර කවුලුව තියෙන්නේ. මෙතනින් තමයි අපි ගමන ආරම්භ කරන්න ඕන. ලංකාගම ප්‍රවේශ පත්‍ර කවුලෙන් අපි ඇතුළට ඇවිල්ලා අපි ඉස්සෙල්ලම ආවේ බ්‍රාහ්මණ ඇල්ල මම්පෙත නරඹන්න තමයි ආවේ. ඒක මීට කලින් තිබ්බේ සංචාරකයන්ට බොහොම එන්න බැරි තත්ත්වයක තමයි තිබ්බේ. බොහොම අමාරු පාරක් ස්ටෑම්ප් ව්‍යාපෘතිය යටතේ තමයි මේ තත්ත්වය පිළිසකර කරලා පහසුවෙන් සංචාරකයන්ට පැමිණෙන්න පුළුවන් විදිහට සකස් කරේ.
තියෙන්නේ ඌරන් වැටුණු ඇල්ල ලංකගම දියලේ නරඹීම් කොටසේ දෙවෙනි දියල්ල තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තයි. මේ ප්‍රධාන කොටසේ උඩ තමයි දැන් අපි ඉන්නේ. උඩ කොටසක් සහ පහළින් කොටසක් වශයෙන් ඌරන් වැටුණු කොටස් දෙකකින් යුක්තයි. ප්‍රධාන කොටස මීටර් 24ක් තියෙන කුසකින් යුක්තයි. පළමුවෙන්ම මේ සංචාරක ව්‍යාපාරයත් පැමිණීමත් සමගම හෝම් ත්‍රේ පටන් ගත්තා. පොඩි රූම් දෙකකින් පටන් ගත්තේ. ඒ පටන් ගන්න අතරට හොඳට සංචාරකයෝ පැමිණියා. ඒක වැඩි දියුණු කරගන්න අපිට ගොඩක් වගේ ස්කෑම්ප් එකකින් ඇවිල්ලා ඒ නිලධාරි මහත්තුරු ලොකු ආධාරයක් දුන්නා. ඒ ආධාරයෙන් තමයි ඒ ආධාරයෙන් අපි බාත්රූම් හොඳට හදලා ඊට පස්සේ රූම් එකත් පිළිවෙලට හදලා වැඩ පටන් ගත්තා. ඊට පස්සේ ඒ කියන විදියට අපි සංචාරක ව්‍යාපාරය කරගෙන යනකොට තවත් වැඩි වැඩියෙන්ම සංචාරක වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කබානා තුන හතරක් හදලා හොඳට සංචාරක ව්‍යාපාරය අපේ දියුණු කරගත්තා. ඔයාලටත් පුළුවන් අපි ඉන්නේ මේ දෙනියා ඉඳලා ආවහම මෙදේරිපිටිය කියන සිංහරාජ ගම්මානෙමයි. ඒ සිංහරාජයට ඕගොල්ලන්ට සිරි නරඹන්න එන්න පුළුවන්. පැමිණල ඉන්නේ ලංකගම දියලි නරඹීමේ තුන්වෙනි දියල්ල නරඹන්න. ඒ කියන්නේ ගල්ලොරු ඇල්ල නරඹන්න තමයි වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ගල්ලොරු ඇල්ල. මේක මීටර් 12ක් විතර උසයි. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේන ජලකඳ අඩි 8ක් 9ක් විතර පළල ජලකඳ එකවරම මීටර් 2ක් පමණ වූ ස්වාභාවික තැනුණු ගල් ආණුවකින් ඉතා වේගෙන් කඩා හැලීම. මේක තමයි ලංකගම අපේ නරඹීමේ තුන්වෙනි සුවිශේෂී ස්ථානය වෙන්නේ. Thank you.
ලංකගම කියන පුංචි පාසල 1926 වසරේදී මෙම ස්ථානයේම ආරම්භ වෙලා තියෙනවා. එවකට මැටි ගහලා හදපු පුංචි ශාලාවක ළමයි 8 දෙනෙක්ගෙන් තමයි පාසල ආරම්භ වෙලා තියෙන්නේ. එහම පුංචියට පටන් ගත්තු පාසල ක්‍රමෙන් විකාශන වේගණ යනකොට 1944 දී මේ ප්‍රදේශයේ යට කරගෙන ගිය විශාල ගම් වතුරකට අහු වෙලා පාසල සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ විනාශ වුණාට පස්සේ නැවත මේ ස්ථානෙම ඊට වඩා ක්‍රමවත්ව හදපු ගොඩනැගිල්ලක් තුල පාසල ආරම්භ වෙලා නැවත විකාශන වේගණ යනවා. 2003 වසරේදී නැවත ලංකගම විද්‍යාලය මහා ගම් වතුරකට අහු වෙනවා. ඒ ගම් වතුරේදී මේ පාසල් භූමියේ තියෙන සියලුම ගොඩනැගිලි ගම් වතුරට ගහගෙන යනවා. ඩෙස්පුටු පවා මේ ගම් වතුරෙන් විනාශ වෙනවා. ඊට පස්සේ දරුවන්ට ඉගෙන ගන්න ස්ථානයක් නැති වෙලා යනවා. ඒ කාලය තුල 2003 වසරේ ඉඳලා 2004 වසරේ දක්වා පාසලේ දරුවන් ඉගෙනුම ලබන්නේ ලංකගම විහාරස්ථානයේ. පන්සලට ගිහිල්ලා දරුවෝ කූඩාරම් ගහගෙන ඒවා ඉගෙන ගන්නවා. ඒ අතර ලේක් හවුස් ආයතනයේ මැදිහත් වෙලා ලංකගම විද්‍යාලයට මේ අපේට පිටිපස්සෙන් දැర్శණය වෙන ගොඩනැගිලි ටික පරිත්‍යාගයක් විදිහට ලබලා දෙනවා. 2005 වසරේදී නැවත පාසල ආරම්භ වෙනවා. ඒ ආරම්භ වුණාට පස්සේ අර පෙර තිබුණු සියලු තත්ත්වයන් වෙනස් වෙලා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පෙරට වඩා ගොඩාක් ඉහළට එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පුළුවන් වුණා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්තිත් ආරම්භ කළ ලංකම විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කරන්න. විද්‍යාලය කියලා කියන්නේ අති දුෂ්කරතාවයන්ට මුහුණ දීපු පාසලක්. මේකේ ඉගෙන ගන්න දරුවෝ මේ පාරසරික වෙනස්කමක් එක්ක ජවප් සම්පන්න දරුවෝ වෙලා තියෙනවා. ඒකෝලන්ට වෙනත් පාසල් වලට එන දරුවෝ වගේ ප්‍රවාහන පහසුකම් නැත්තම් ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවා නැහැ. ඒ වගේම පාසල් ප්‍රවාහන සේවා නැහැ. ඒක නිසා දරුවෝ ගස් ගල් උඩින් පැනලා අඩිපාරවල් දිගේ බොහොම දුෂ්කරතාවයන්ට මුහුණ දීලා තමයි පාසලට එන්නේ. ඒකෙන් ලැබෙන ජවය නිසා දරුවෝ වඩා ජව සම්පන්න වෙලා තියෙනවා. ලංකාගම විද්‍යාලය දුෂ්කරතාවය පාසලට වටිනාකමක් කරගත්තු පාසලක්. මොකද දුෂ්කරතාවය නිසා මේකේ අධ්‍යාපන කටයුතු දෙන්නෙන ගුරුවරුන්ට නේවාසිකාගාරේ නතර වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් asal වැසි නිවසක නේවාසිකව ඉන්න සිද්ධ වෙනවා. මේ කාරණය නිසා මේ ගුරුවරුන්ට විවේක කාලය තුල කරන්න බාහිර රාජකාරී නැහැ මේ තියෙන පාරිසරික ක්‍රමවේදියත් එක්ක. ඒක නිසා ඒ ගුරුවරු පෙළඹවිලා තිනවා විදුහල්පතිවරයා විසින් පොළඹවලා තිනවා පාසලේ හවස්වරු පන්ති කරන්න. ඒ කාරණේ නිසා දරුවත් පාසලට කැමැත්තෙන් එනවා. එකහමාරට පාසල අවසන් වුණාට පස්සේ විශේෂයෙන්ම 10 සහ 11 පන්ති දරුවන්ට නැවත රාත්‍රී 10 වෙනකම් පන්ති පවත්වනවා පාසලේ. ඒ සඳහා යොමු වෙන්නේ නේවාසිකාගාරයේ ඉන්න ගුරුවරු. ඒ වගේම තමයි උදෑසන පාසල ආරම්භයත් 6:30ට පමණ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේත් නේවාසිකාගාරයේ ඉන්න ගුරුවරු හරහා පාසලේ ක්‍රීඩා පුහුණු වීම කටයුතු ඒ වගේම 10 11 පන්ති ශිෂ්‍යත්ව පන්ති වල ඉගැන්වීම කටයුතු අපි උදෑසන 6:30 වෙනකොට ආරම්භ කරනවා. පාසල හැම වෙලාවෙම උත්සාහ කරනවා දරුවන්ට මේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් වන සම්පත ආරක්ෂා කරගනිමින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න කොහොමද කියලා දෙන්න. ඒ වගේම ගුරුවරුත් උත්සාහ කරනවා මේ පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් ඒ වගේම අනාගත පරපුරට මේ සුන්දරත්වය දායාද කරමින්
අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා. දියලි නරඹමින් යන ගමනේ හතරවෙනි නැවතුම් වලට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට මේ පසුකින් පේන්නේ තට්ටු ඇල්ල. මේකේ තියෙන විශේෂත්වය තමයි අනිත් දියලි වලට වැඩිය තට්ටු දෙකකින් විතර ජල කඳ කඩාගෙන හැරෙනවා. ඒ වගේම මෙහි පැමිණෙන සංචාරකයන්ට මේ ස්ථානයේ ආරක්ෂාකාරීව දියනාන්න අපේ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දීලා තියෙනවා. මේක ඉතාම මේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව දියනාලා පරිසරයේ විඳගෙන පරිසර විඳින්න පුළුවන් ස්ථානයක් තමයි මේ තට්ටු ඇල්ල. ඉතින් ඕගොල්ලොනුත් ඇවිල්ලා මේ පරිසරය විඳගෙන ඕගලන් ගේන දේවල් මෙහි දාන්නේ නැතුව ඕගලන්ගේ පාසරම් පමණක් තියලා යන්න විදියට තමයි යන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඉතාම සුන්දර ස්ථානයක් තමයි අපේ මේ නැරඹුම් ගමනේදී හමු වෙන තට්ටු ඇල්ල කියන්නේ. සිංහරාජ වනාන්තරයේ ලංගකම පිවිසුමෙන් නැරඹීමේදී අපේ ගමනේ අවසානයට තමයි අපි ළඟා වෙලා තියෙන්නේ. මගේ පසුපසින් ඔබ වෙත දිස්වන්නේ දූලි ඇල්ල. මේක තමයි අපගේ නැරඹුම් ස්ථාන වලින් 6 වෙනි ස්ථානයට පෙනෙන දිය ඇල්ල. මේ ගමනේ අවසානය තමයි අපගේ මේ දූලි ඇල්ල ඔබ මගේ පිටිපසෙන් දිස්වන්නේ. ඉතින් මේකේ හරියාව දොළ කියන ප්‍රධාන දොළපාරේ එක අතු ගංගාවකින් තමයි එක අත්තකින් තමයි මේ දූලි ඇල්ලත් තට්ටු ඇල්ලක් එකතු වෙන්නේ. ඔබට බලා ගන්න පුළුවන් වෙන නරඹන්න පුළුවන් වෙන්නේ ඊගාවට අනිත් වශයෙන් එන අනිත් අත්තෙන් තමයි අනිත් අතු ඇලෙන් තමයි ලොක දෙක ඇල්ල ඌරන් වැටුණු ඇල්ල ගල්ලෝරු ඇල්ල කියන ඇලි ත්‍රිත්වය නරඹන්න පුළුවන් වෙන්නේ. මේ ඇලි පහම එකතුවක් තමයි පහලින් ප්‍රධාන අපි මුලින්ම නරඹන්න යෙදුණ බ්‍රාහ්මණ ඇල්ල නරඹන්න පුළුවන් වෙන බ්‍රාහ්මණ ඇල්ල සෑදී තියෙන මේ දියලි පහම එකතු වෙන ජල ධාරාවෙන් තමයි. ඉතින් ඒ බ්‍රාහ්මණ ඇල්ලෙන් පස්සේ ඒ වතුර ගින්ගකට එකතු වෙලා ගින්ගක පෝෂණය කරනවා. ඉතින් ඔබත් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මේ සුන්දර ස්ථානය නරඹන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඒ පරිසරයෙන් ඔබ සැමට දෙන දේ ඉතාම විශාලයි ඉතාම බොහෝයි. ඉතින් මේ පරිසරය විඳගෙන මේ පරිසරයට හානියක් නොකර අනාගත පරපුර වෙනුවෙන් මේක රැක ගැනීම අප කාගේ යුතුකමක්. ඒ වගේම නිදහසේ මේ පරිසරය භුක්ති විඳලා ඔබගේ පහසටම පමණක් මේ තබාගෙන ඔබ ගේන කිසිම දෙයක් නොදවා මේ පරිසරයට කිසිම හානියක් නොකරගෙන පරිසරය විඳින්න ලෙස ආරාධනා කරන ගමන් අපගේ ගමනේ අවසානය සනිටුවන් කරනවා.